තමන්ගේ හෑන්ඩ් රයිටින් හරි ලස්සනයි. Thank you. අංකල් මට සමන් ගැන කිව්වා. ඔයාට යුනිවර්සිටි එක ගැන මතක් වුණාලු නේද? පින් සිද්ධ වෙයි සමන්. කිසිම දෙයකට හිත කලබල කරගන්න එපා. පුළුවන් තරම් පොත් කියවන්න. ටිකක් ඇවිදින්න. පුළුවන් නම් භාවනා කරන්න. වෙලාවට බෙහෙත් බොන්න. තේරුණාද? තේරුණා. ශාලි මිස් ටෝන් නම් මෙතනින් පොත් ටිකක් අරගෙන යන්න. ඇයි මට මිස් කියන්නේ? ශාලනි කියන්න. මට ඔය මං කියන එකකට ඔයා බෑ කිව්වා. Sorry. සමන්ගේ හිතේ තියෙන දුක මට කියන්න. ඒ කියන එක ඔයාට කරදරයක් නම් කියන්න ඕනේ නෑ. හැබැයි සහනයක් ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම කියන්න. ඒ දුක කීරිවර කරන්න බෑ මිස්. ආත්ම ගානත් තිසි මං කරපු බව දුකක් විදියට මගේ පස්සේ පන්නනවා වෙන්නේ. කෝ ජානකි මිස්? ආට් රූම් එකේ. එයාට ඉතින් චිත්‍ර දැක්කම පිස්සු හැදෙනවනේ. ඇයි සමන් ඔය විදියට මන් දිහා බලන්නේ? ශාලිනි කතා කරන විදියට මං හරි කැමතියි. ශාලිනි හරිම කරුණාවන්තයි. ඔය ඇත්තමද කියන්නේ? මං බොරු කියන්නේ. ඔයා දන්නවද? ඉස්සර අපේ අප්පච්චිත් මට ඔය විදියටම කියලා තියෙනවා. ඔයා දැන් හරි වෙනස් සමන්. ඉස්සර ඔයා කතා කරන්නේවත් නෑ. ඒ වුණාට දැන් කතා කරනවා. මට ඒකට ගොඩාක් සතුටුයි. මට පුදුම හිතෙනවා ඇයි ශල්ලි මට මේ තරම් කරුණාවන්ත වෙන්නේ කියලා. මට ශල්ලිට දෙන තෑග්ගක් තියෙනවා. මට? එන්නකෝ. බලන්න බෑ. ශාලිනි. මේ මොකද මේ? එයාගේ අම්මා බස් එකේ රට වෙලා මැරුණා. මොකද නැන්ද එළියට වෙලා? සුදු අය නැද්ද? ආ. තාම නෑ බං. අනේ මන් දන්නේ කොහේ යනවද කියලා. එනවා. ඇඳුම් මාරු කරගන්න ඕන් ආපහු යනවා. දෙයියෝ තමයි දන්නේ මේක යන දිහාව. කොහෙද ඉතින් කෙල්ලෙක් බලන්න යනව ඇති? මේක නම් මන් දන්නේ. ආ. මේ? උඹ මොකද බං අර රජියට අල්ලන් ගැහුවයි කියන්නේ? ඒක ඇත්තද? ඔව්. අයියෝ කාන්චනෝ. ඔබ මොකටද ඔය කොල්ලොත් එක පැටලෙන්න යන්නේ? ඔබ කෙල්ලෙක් නේ බං.
කෙල්ලෙක් කියලා නැන්ද සද්ද වහලා හිටියොත් එහෙම උන් දෙන ටොක්ස් වලට අපිට මේ වත්තේ පය ගහලා ඉන්න හම්බෙන්නේ නැහැ මං උට දුන්න නැන්ද දුවන්ට මම යනවා නැන්ද මේ මං ඔයාට පිස්සුද මේ වල් බල්ල උරුතල් කරන්නේ? වල් බල්ල කියන්නේ පාම්මේ? මම එයාට නමක් දැම්මා. රෙක්සි. රෙක්සි. අන්න අයියා ඇහුවා ඔයා ජානකිත් එක්ක මොකද රෑ වෙනකම් කරන්න කියලා. ඇයියා මං එක්සෑම් ගිහලා රිසල්ට් එනකන් ඉන්නේ. මේක මගේ ෆ්‍රී ටයිම් එක. අනිත් එක ඉතින් ජානකීලගේ ගෙදර ගිහිල්ලා ෆිල්ම් එකක් බලලා සෙල්ලම් කරලා ලයිබ්‍රරියකට ගියාම වෙලා යනවා තේරෙන්නේ නැහැ. හරි හරි. ඔයාම අයියට කියන්නකෝ ජානකීත් එක්ක ලයිබ්‍රරිය ගිහින් පොත් කියවනවා කියලා. එතකොට හරි. හොඳයි කියලා එහෙම තමයි. නංගිලා ගැන ඔයාලා බලන්න. Saman. Ah, that's quick response. Very good. Eka honda lakshanayak. Elandariya ikmanin sanipa wenawai kiyanne pera nimitta. Ayada late. Eli tikak hawidinna yanawada? Adabe. Habai මහදිද මිස්ටර් කොලින්ගේ ජිම් එක පාවිච්චි කරනවා. ඕකේ. Good morning. මොකද ඔච්චර ආඩම්බර? මෙහෙම යන්න දාදන්න. යා, තේ කබිල. තේ බිවින්න බෑ මට බැංකුව යන්න තියෙන පාරක් වෙනවා. අපේ නංගි හොඳට බලා ගන්න ඕනේ. ඒක නම් බය වෙන්න එපා. මං හින්දා නම් යන්න අරක් වෙන්නේ නැහැ. මං ඉතින් කරන එකම වරද මේ FB යන එකනේ. ඒක ටිකක් තද වැඩි හින්ට් එකක් නේද? මම යනවා. See you. මොකද දෙපන්දර මේ අපි කොලින් සංකල්ලා ගෙදරයන් මේ ඇයි උඹට කොලින් සංකල් චිත්‍රාන්දිනවා බලන්න ආසිතනද ඔව් අද නම් කොහෙවත් යන්න වෙන්නේ නැහැ ඒ මොකද කායක කොටු උඩ අයියෝ මම හිලබ්බම් කරේ යන් යන් එක දෝර මාත්‍යා නම් එකපයි
එයා කියන්නේ මේ නඩුව කොහොම හරි දිනවලා දෙනවා කියලා. එයා කියන විදිහට වැඩි වාසිය අපිට. සිරිපාල මහත්තයෝ, නඩුව දිනනවා විතරක් නෙමෙයි, නඩු ගාස්තුත් එක්ක වන්දියක් ගන්නත් පුළුවන්. කොහමෙන් කොහමෙන් හරි කබලෙන් ලිපිට වැටින්නේ දැන් මං තමයි. අර මොකද? ඊයේ මැණිකේ අපේ ගෙදර ආවා. ඇවිල්ලා මගෙන් සමාව ඉල්ලුවා. ඒ මදිවට අපේ උන්ද බලන්න ඉස්පිරිතාලේ ගිහිල්ලා එහෙදිත් 20,000ක් විතර දීලා ඇවිල්ලා. ඉතින් මං කොහොම මේවට මූණ දෙන්නේ? මුදලාලේ, ඔහොම කොන්ද පණ නැතුව වැඩ කරන්න බෑ. තනි කතාවට ඉන්න එපාය. දොන්නම් දොන්, සිමන්නම් සිමන්, දෙකක් බෑ. මං තමුසක පැත්තට කතා කරලා ගුටිත් කෑ. දැන් වෙන කතාවක් කිය. මේවට අපිට මඩුවලිගෙන් තලන්න ඕනේ. අම්මා පල්ලා. දැන් නඩුව ෆයිල් කරලා තියෙන්නේ. ලබන සුමාන ඉඳලා නඩුව කතා කරන්න පටන් ගන්න. දැන් බෑ කියලා කොහොමද? මේක යකාගේ කතාවක් නේ. මට ඔගලන්ගේ පේපර් ක්වලිෆිකේෂන්ස් වලින් වැඩක් නැහැ. ඕකේ. අඩෝනි වැඩ. වැඩ. මුලින්ම ඔගලන්ගේ ඔළුවල් ඇතුලේ තියෙන ওই කෙල්මල් ඩිග්‍රි තියෙනවනේ. ඒ ඩිග්‍රි අයින් කරලා දාන්න. සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. මොකද මැනේජ්මන්ට් ඩිග්‍රි තිබ්බට සමහර කට්ටිය ඉන්නව නේද? ඒල මෙලෝ දෙයක් මැනේජ් කරගන්න දාන්න. එකම අත්දැකීමෙන් කියන්නේ. ඕකේ. දැන් ඔයාලගේ ප්‍රොජෙක්ට්ස් දෙමේ තියෙන්නේ. මේ ඔයගලන්ගේ වනේ. Yes madam. Right. මේ ප්‍රොජෙක්ට්ස්. නේම. හොඳට කරලා තියෙනවා. නේ? හතරවසර ළමයි ඉන්නව නේද? අන්නේ ළමයි රචනාවක් ලියනවා වගේ තමයි මේක ලියලා තියෙන්නේ. මොනවද මේ? මෙහෙමද වැඩ කරන්නේ? ආ ගොන වගකීමක් කරන් වැඩ කරන්න දන්නේ නැහැ. කිසිම දෙයක් plan කරන්න හරියට දන්නේ නැහැ ඔයගොල්ලෝ. පේනවද? Okay. මම ඔයාලට සතියක් කල් දෙනවා. නෑ. සති දෙකක් කල් දෙනවා. ඒ සති දෙක ඇතුළත මට ඔයගලන්ගේ ප්‍රොපෝසල් දෙකක් ඕනේ. හැබැයි මේක හොඳට මතක තියාගන්න. ඔයාලගේ ප්‍රොපෝසල් දෙක හරි වෙලාවට මට ලැබෙන්න ඕනේ. එහෙම ලැබුනේ නැත්තම් කෙලිම මේ ඔෆිස් එකෙන් දොට්ට දාන. අයි දෙකක් නෑ. ඒ වගේම තමයි මේ ඔෆිස් එකේ නීති රීති තියෙනවා. ඒවා පොඩ්ඩක් අනිත් අයගෙන් අහලා දැනගන්න. උදේ 6ට එන්න ඔෆිස් එකට. අවස 6 වෙනකම් වැඩ කරා. බැරි කමක් නැහැ. ලස්සන ඇඳ පැළඳගෙන මෙතෙන්ට ඇවිල්ලා කැරකි කැරකි ඉන්නවා නම් උදේ 6ට ඇවිල්ලා හවස 6 වෙනකම් එක දිගට වැඩ කරන්න බැරි කමකුත් නැහැ. Right. Okay. එහෙනම් ඒ විදිහට කරමු. ප්‍රොපෝසල් දෙක අර සති දෙකක් ඇතුළත ලැබෙන්න සලස්වන්න ඕනේ. That's all. Get out. Wait. මට තෑන්ක් කරලා යන්න. Thank you so much madam. තම. Thank you so much madam. Get out.
Nice combination. Guitarist and artist. Dula api kohondai. කොහමද අංකල් සමන්ද? අපූර්වයි. පළවෙනිම කාරණේ මිනිහා සයිලන්ස් නේ. මං ඒකට තමයි කැමතිම. ඔයාලා දන්නවද? එයාට අපූර්වට සිං කරන්න පුළුවන්. ඒකනේ අපි අංකල්ට කිව්වේ. ජානකි අපි තේ ටිකක් හදමුද? මට මොකටද තෑගි කියනවා මේක ඇඳගෙන ඉන්නකෝ ප්ලීස් මං තෑගි කියනවට අකමැතියි